ओम शांति दिदास विसी देखे दहावेनि मास दह अट्टवेनि दिन उदयसन मुरली बाप दादा मधुबन सारय सुमिहिरि दारुवनि इदिगूवकु से तम एतुलांतय वेतकोस निहेडतावय रकिमिन सदर्शन चक्रे करकवन्न सीलु सबदतावयन्गे पेंटस ऊपिया सिहिपत् करन्न एविट ओबगे सीलु पाप इवत् वी अनु एत प्रश्नय देव वंशेट अयत्तु दरुवन उदेसा पियागे श्रीमत् एक कुमक्त पिलितुर ओब देवियांगे दरुवन बवट पत्त ओहु इदिरे पौद्गलिकवम असुन गेन सिटिना निसा दैडि सेनेहसकिन युतुव ओहुव सिहिपत् करन्न ओहुगे श्रीमत् अनुगमनय करन्न ओब केतरम दुरट ओहुव सिहिपत् करनवाद ඒ තරමට ඔබගේ කුල්මත් භාවය ඉහළ යනු ඇත කොහොම නමුත් මායා රාවන් තම පාරිභෝගිකයන් වැඩ හැගන්නා බව දකිනා නිසා ඔහු ඔබ හා සටනට එනවා බාබා කියනවා දරුවනි දුර්වල වන්න එපා මා මෙහි අසුන්ගෙන සිටින්නේ ඔබට බලය ලබා දීමටයි ගීතය ඔහු මනස ඉවසන්න ඔබගේ සතුටින් පිරි දවස් ඒමට ආසන්නයි ओम शांति अहो दरुवनी यानुवेन ओबट पवसान्ने काउद मानसलेस संदहान कराने जीवात्मेयाई मानसहा बुद्धियति बेन्ने जीवात्मे तुलाई इतिन ओन मेम नाम योदागेन तिबिनवा बहो देवलट नाम बहो मयाक तिबिनवा उदाहरणयाक लेस परमात्म देवियान उत्तरीतर पिया उत्तरीतर जीवात्मेय बाबाले सहांदुन्दन अतर සමහරු ඔහුව පියා ලෙසත් හඳුන්වනවා. ඉතින් බාබා තමයි ඊටම සරලම වචනය. බාබා කියනවා ඔබ කාගේ දරුවන්ද යන්න ගැන ඔබට මතකද? දරුවන් වන ඔබ දැන් මෙහි අසුන්ගෙන සිටිනවා. ඔබ ඉදිරියේ ඉන්නේ කවුද? ජීවාත්ම වන ඔබ බාබා ඔබ ඉදිරියේ අසුන්ගෙන සිටිනවා කියා කියයි. එය ඊටමත් සරල කරුණක්. जीवात्म वन ओबगे पिया ए उत्तरीतर पिया उत्तरीतर जीवात्मे वन बाबा ओबदान्नवा मिनिस्सु तरुण महलु सेमट बाबाय कियना अतर मेहदी जीवात्म तम पिया बाबाले सहंदुन वनवा जीवात्मे कियनवा ओहो देव पियानने शरीरेट आयात पिया देव पिया नंदिस हैंदिन वेन्ने नहे ඔබ දැන් ඒ බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනා බව ඔබ දන්නවා. මෙය අදාළ වන්නේ ජීවාත්මයේ පිළිබඳවයි. ශිව බාබා තමා කවුද යන්න ගැන විස්තර කරනවා. උත්තරීතර ජීවාත්මය මමයි. ජීවාත්ම වන ඔබ සැමගේ පියා මමයි. ඒ වගේම මා ජීවත් වන්නේ ඒ උත්තරීතර ධනවේ. මා උත්තරීතර ජීවාත්මය ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. ඔබ පරම ආත්මා යන වචන දෙක උත්තරීතර හා ජීවාත්මය එක්කල විට ඒ පරමාත්මා දෙවියන් බවට හැරෙනවා. එය ඉතාමත් පහසු දෙයක්. මෙහි අසුන්ගෙන ඉන්නේ කවුද? ශිව බාබයි. ඔහු මෙහි නොසිටින්නට බ්‍රහ්මාත් මෙහි ඇත්තේ නැහැ. දරුවන් තම හදවතින් සෑම විටම ඔහුව සිහි කරනවා. ඔහු ජීවාත්මයක්. ඒ කිසිම වෙනසක් ඇත්තේ නැහැ. ජීවාත්මයක් තාරකාවක් වන අතර ඔබ එහි දර්ශන දකින්නාසේ පරම පියාගේ දර්ශනය තිබෙන්නේ තාරකාවක ස්වරූපයෙනි. කොහොම නමුත් ඔහු ඉතා තීව්‍ර ලෙස විදුරන බවත් එය ඇසර දරාගත නොහැකි බව කියනවා නම් එය ඔවුන්ගේ මනසෙහි තිබෙන හැඟීමක් පමණයි. පියා ඔබට සෑම දෙයක්ම නිවැරදිවම පවසනවා. ඔබ ජීවාත්ම වන්නාසේම මමත් ජීවාත්මයකි. මමත් මෙම ශරීරයේ ජීවාත්මය ළඟින් අසුන්ගෙන යුත්තේ ඔහුගේ නළල මැද්දේ. ජීවාත්ම වන ඔබ තුල උපත් 84ක චරිත කොටසක් පටිගත වී තිබෙනා බව ඔහු මෙහිදී ඔබට විස්තර කර දෙනවා. සෑම කෙනෙක්ටම තම තමන්ට අයිති වූ චරිත කොටසක් තිබෙනවා.
ජීවාත්මය හා උත්තරීතර ජීවාත්මය බොහෝ කාලයක් තිස්සේ වෙන් වී සිටි බවට කතාවක් තිබෙනවා. පරමාත්මා උත්තරීතර ජීවාත්මය යන වචන ඉතාමත් පැහැදිලියි. ඔහුව පරමාත්මා දෙවියන් යනුවෙන් හැඳින්වීමෙන් මිනිසු පටලැවිල්ලට පත්ව තිබෙනවා. ඔහු ජීවාත්මයක්. නමුත් උත්තරීතර දනව්වෙහි සැම විටම වාසය කරන්නා වූ උත්තරීතර ජීවාත්මය ඔහුයි. බ්‍රහ්මා උත්තරීතර ජීවාත්මය ලෙස හඳුන්වන්නේ නැහැ. මේ සෑම කෙනෙක්ම සජීවී මිනිසෙයින්. සමහරු පාපකාරී ජීවාත්ම වන අතර සමහරු පුණ්‍යවත් ජීවාත්මයි. පියා කියනවා මම පාපකාරී ජීවාත්මයක් හෝ පුණ්‍යවත් ජීවාත්මයක් ලෙස හඳුන්වන්නේ නැහැ. මා හඳුන්වන්නේ උත්තරීතර ජීවාත්මය ලෙසයි. මටත් චරිත කොටසක් තිබෙනවා. මම අපිරිසිදු ලෝකය පාරිශුද්ධත්වයට පත් කරවීම උදෙසා චක්‍රයේ එක් වතාවකදී පැමිණෙනවා. මේසු මෙසේ සිහි කරනවාද? අහෝ පාරිශුද්ධ කරුවාණනි, එන්න. කොහොම නමුත් කිසිම කෙනෙක් තමා අපිරිසිදු ලෙස හෝ රාවණගේ සමාජයට අයිති කෙනෙක් ලෙස සලකන්නේ නැහැ. ඔවුන් කියනවා තමාට රාමාගේ රාජ්‍ය අවශ්‍ය බව. ඔවුන් රාවණව පුළුස්සා දමනවා. නමුත් තමා අයත් වන්නේ රාවණගේ සමාජයට බවවත් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් අනිවාර්යෙන්ම අපිරිසිදුයි. ඒ නිසා තමයි ඔවුන් කන්නලව් කරන්නේ. ඔවුන් ක්‍රිෂ්ණාට එසේ කන්නලව් කරන්නේ නැහැ. ඔහු උත්තරීතර ජීවාත්මය ලෙස හඳුන්වන්නේ නැහැ. අප සැමගේ පියා ඒ උත්තරීතර තනව්වේ සිට පැමිණ සිටනා අතර ඔහුව හඳුන්වන්නේ උත්තරීතර ජීවාත්මය ලෙසයි. ඔහු ඊශ්වර හා භගවාන් ලෙස හැඳින්වීම නිසා පටලැවිලි ඇතිවෙනවා. පරම පියා ඔබට මේ සජීවී වූ තැනැත්තා මාර්ගයෙන් උගන්වනවා. ඔහු ඔබට මෙසේ කියනවා, දරුවනි, ඔබ අශාරීරිකත්වයට පත්වේවා. මා ඔබව මෙහි එවනා විට මගේ දරුවන් ඔබ දිව්‍ය ලෝකයේදී ශරීරයක් ලබා ගත්තා. පසුව චක්‍රය වටාම ගමන් කර යාම හේතුවෙන් දැන් උපත් 84ක්ම සම්පූර්ණ කර තිබෙනවා. මේ වන විට සෑම කෙනෙක්ම රාවණගේ දරුවන් බවට පත්ව සිටිනවා. ඔබව අපිරිසිදු බවට පත් කළේ රාවණ. ඔබ දැන් දෙවියන්ගේ දරුවන් බවට පත්ව සිටිනවා. බාබා දැන් මෙහි පැමිණ සිටිනවා. ඔහු කියනවා, මගේ චරිත කොටස වන්නේ යක්ෂ සමාජය දිව්‍යමය සමාජය බවට පත් කරවීමයි. නාටකයට අනුව මාද මගේ කාලය තුලදී චක්‍රයේ සංගම් යුගයේදී පැමිණෙනවා. කලියුගය වන්නේ අපිරිසිදු වූ තමෝ ප්‍රධාන ලෝකයයි. ඉතින් ඒ අවස්ථාවේදී තමයි මා සූර්ය හා චන්ද්‍ර වංශයන් ස්ථාපනය කරලීම උදෙසා පැමිණෙන්නේ. මට එය ස්ථාපනය කළ හැක්කේ එය නැති වූ අවස්ථාවටයි. පසුව සූර්ය හා චන්ද්‍ර වංශ තිබෙනා කල ක්ෂත්‍රිය හා ශුද්ධ වංශ ඉතිරි වන්නේ නැහැ. ඔබ දැන් දේවතාවන්ගේ දරුවන් බවට පත්වීම උදෙසා පරමාත්ම දෙවියන්ගේ දරුවන් බවට පත්ව සිටනවා. එම නිසා ඔබගේ පාප ඉවත් කර දැමීම සඳහා යෝගාහි යෙදී යුතුවනවා. සදා සෞඛ්‍යමත් හා සදා ධනවත්ව සිටීමට නම් ඔබ සුදර්ශන චක්‍රය කරකැවිය යුතුවනවා. බාබා සිහිපත් කිරීම උදෙසා උත්සාහය අවශ්‍යයි. ඔබ කෙතරම් දුරට බාබා සිහිපත් කරනවාද කියා බැලීමට වාර්තාවක් තබා ගන්න. ඔබ කෙතරම් දුරට ස්මරණෙහි යෙදෙනවාද? ඒ තරමට ඔබ තුල අතීන්ද්‍රිය සතුට පිළිබඳ හැඟීමක් ඇතිවනු ඇත. මේ නිසා තමයි කතාවක් තියෙන්නේ. ඔබට අතීන්ද්‍රිය සතුට ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ගෝපි වල්ලභයෙහි සිටින ගොපලු ගොපලියන්ගේ විමසන්න යනුවෙන් පියා වල්ලභ ලෙස හැඳින්වෙනවා. පීගුගේ ස්වරූපය ඔහුගේ දරුවන් විලසමයි. ඒ අයුරින්ම ජීවාත්මයන්ගේ පියාත් ජීවාත්මයකි. නමුත් උත්තරීතර දනව්වේ වාසය කරන්නා ඔහුයි. එම බීජයත් පහළ තිබෙනා චක්‍රයට
පැමිණියා නම් සාමාන්‍ය ගසක මෙන් බීජය පහර තිබෙන අතර ගස උඩට වර්ධනය වෙයි. කොහොම නමුත් මෙය උඩුබෙලි අතට හැරුණු ගසකි. එහි බීජය වන උත්තරීතර ජීවාත්මය වාසය කරන්නේ ඒ උත්තරීතර ධනව්වේ. ජීවාත්ම තම චරිත කොටස රඟ දැක්වීම උදෙසා උඩ සිට පහළට එනවා. මින් දිගින් දිගටම අතු වර්ධනය වෙනවා. පියා කියනවා, "රාවණ ඔබව අවලස්සන කොට තිබෙනවා. ඔබ දැන් ලස්සන විය යුතුයි." ඔවුන් ක්‍රිෂ්ණ හා නාරායන යන දෙදෙනාම අවලස්සන ලෙස පෙන්නුම් කර තිබෙනවා. ඔවුන් ලක්ෂ්මීව අලංකාර ලෙස පෙන්නුම් කර තිබෙන්නේ ඇයි? ඒ දෙදෙනාම රාගය නම් වූ ගින්න මත අසුන්ගෙන තිබෙනවා. ක්‍රිෂ්ණාට නයකු දෂ්ට කළ වග ඔවුන් කියනවා. ඉතින් නාරායනට දෂ්ට කළේ කවුද? ඔවුන් කිසිම දෙයක් වටහා ගන්නේ නැහැ. ඔවුන්ගේ සියලු පිළිම නිර්මාණය කොට තිබෙන්නේ රාවණගේ වැරදි උපදෙස් අනුගමනය කිරීමෙන්. බාබා දැන් පැමිණ සිටින අතර ඔබව රාවණගෙන් නිදහස් කර ගැනීම උදෙසා ශ්‍රීමත් ලබා දෙනවා. සැමටම විමුක්තිය ලබා දෙන්නා මමයි. ශ්‍රී ශ්‍රී 108 ජගත්ගුරු යන නාමය අදාළ වන්නේ ඔහුටයි. ඉතින් ඔහු මුළු ලෝකයටම විමුක්තිය ලබා දෙනවා. ග්‍රන්ථ යන ආගමික ග්‍රන්ථයේහි ඔවුන් ගැන සෑහෙන ප්‍රශංසනීයත්වයක් කෙරෙනවා. සත්ගුරු ඒ සත්‍ය අධිරාජ්‍යයා තමයි සත්‍යයේ දේශේ ස්ථාපනය කරන්නා වන්නේ. බාබා ඒ සෑම දෙයක්ම කටපාඩමින් ඉගෙනගෙන තිබෙනවා. නමුත් ඔහු එහි අර්ථය වටහාගෙන සිටියේ නැහැ. ඔහු තමා හොඳ ධර්මිෂ්ඨ මනසක් ඇත්තෙක් ලෙස සැලකුවා. නමුත් ඔහු එකල අයත්වර සිටියේ රාවණගේ වංශයටයි. ඔබ දැන් දේව වංශයට අයත් වන නිසා දැඩි සෙනෙහසකින් යුතුව ඔහුව සිහිපත් කළ යුතුයි. බාබා ඔබ ඉතාමත් මිහිරි. ඔබ අපව දිව්‍ය ලෝකය වෙත ගෙන යනවා. ඔබ කෙතරම් දුරට ඒ දේව පියා සිහිපත් කරනවාද? ඒ තරම් වූ කුල්මත් භාවයක් ඔබට දැනෙනු ඇත. දැන් ඔබ මේ අසුන්ගෙන සිටින්නේ කා ඉදිරියේද? පියා කියනවා, "ඔහෝ ආදරණීය දරුවෙනි, මා ඔබගේ උත්තරීතර පියයි. මා කතා කරන්නේ ජීවාත්ම වන ඔබටයි. දැන් ඔබ මගේ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ ඇයි? රාගය නම් වූ යක්ෂ භූතයා ඔබව පහළ දමනවා." පියා කියනවා, "ඔබ දුර්වල වන්නේ මොකටද? ඔබට ශ්‍රීමත් ලැබෙනවා. ඉතින් ඇයි ඔබ ඒ යක්ෂ උපදෙස් පිළිපදින්නේ? ඔබ සටන් කළ යුතුයි. මායා තමාගේ ගැනුම් කරුවන්ව ගන්නා බව දැකීම නිසා ඇය ඔබ හා සටන් කරනවා. පියා ඔබට ශක්තිය දෙනවා." ඔහු ඔබට නොයෙකුත් පාඩම් උගන්වන අතර සෑම වේදාවකම හා ආගමික ග්‍රන්ථයකම සාරයද කියා දෙනවා. සූක්ෂම ලෝකයේදී ඔහු ඔබට එය කියන්නේ නැහැ. ඔවුන් විෂ්ණුගේ පිකණියෙන් බ්‍රහ්මා උපදින ආකාරය පෙන්නුම් කර තිබෙනවා. සූක්ෂම ලෝකයේදී පිකණියක් තිබිය හැක්කේ කෙසේද? ඔවුන් ලියා තිබෙනාදේ දිහා මදක් බලන්න. ඔබ දැන් කාලය තිබෙනා තුරා නොපවතිනා වූ ඥානය ලබනවා. එය මෙහිදී අවසන් වන්නක්. ඉන් පසුව ලියවෙන අනෙක් ආගමික ග්‍රන්ථ සියල්ලක්ම කාලය තිබෙනා තුරා පැවතෙනවා. මෙම ඥානය මෙහිදී අතුරුදන් වෙනවා. පියා කියනවා, "දැන් මගේ උපදෙස් අනුගමනය කරන්න. ජීවාත්ම අවධානයට පත්වන්න. තරගයේ තරග වැදී මා ගෙලවටා බල් දමක් බවට පත්වන්න. මෙය බුද්ධිය පිළිබඳ වූ තරගයක්. සන්‍යාසීන්ට මෙසේ කියන්නට බෑ. ඔබ අශාරීරික වේවා. නිරන්තරයෙන්ම මා පමණක් සිහිපත් කරන්න. සෑම කෙනෙක්ම ඔහුගේ දරුවන් නිසා දෙවියන් සෑම කෙනෙක්ටම මෙය පවසනවා. මා පැමිණ සිටින්නේ සෑම නිවස කරා ගෙන යාමටයි. කොහොම නමුත් දරුවන් වන ඔබ ඔහුට පෞද්ගලිකවම සවන් දෙනවා. නමුත් මුළු ලෝකයම එසේ සමන් දෙන්නේ නැහැ.
ඉතින් මිනිස්සු ශිව රාත්‍රිය ශිවාගේ රාත්‍රිය සමරනවා ඔවුන් ශිව කෝවිල් පවා තලනවා ඔහු අනිවාර්යෙන්ම පැමිණ තිබෙනවා නමුත් ශිවාගේ ස්වරූපය එතරම් විශාල නැහැ ඔහු තාරකාවකි ඔබ මිනිසුන්ට මේ පැවසූ විට එසේනම් කෝවිල් තුල තිබෙන පිළිරු වැරදිද කියා අසනවා මේ නිසා තමයි පියා විස්තර කරන්නේ දරුවනි මම ජීවාත්මයක් ඔබ ඉපදීවහ මිය යාම යන චක්‍රයට පැමිණෙන අතර මා එසේ නොවේ එපමණයි මේ නිසා තමයි මට ඔබව නිදහස් කළ හැක්කේ මා පාරිශුද්ධ කරුවායි ඒ නිසා මා අනිවාර්යෙන්ම මේ අපිරිසිදු ලොව තුලට පැමිණිය යුතුයි ඔබ ඔහු පාරිශුද්ධ කරුවා ලෙස හැඳින්වුවේ නැතහොත් මිනිස්සු හිතයි ඔහු අලුත් ලෝකයක් නිර්මාණය කරනවා සමූල ඝාතකයක් සිදුවනවා ඔහු එය නිර්මාණය කරන්නේ ඉන්පසුවයි කියා කොහොම නමුත් ඔහුව හඳුන්වන්නේ පාරිශුද්ධ කරුවා ලෙසයි මින් ඔප්පු වන්නේ මෙම ලෝකය සදාකාලික බවයි එය සමූල ඝාතනයකට ලක්වන්නේ නැහැ එය නිසකවම අපිරිසුදු වන අතර මා එය පාරිශුද්ධත්වයට පත් කරවනවා මේ නිසා තමයි මා ඔබව සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වෙන් නාරායන බවට පත් කරවීම උදෙසා මේ ගවයා නැතිනම් වාසනාවන්ත රතේ තුලට ඇතුල් වන්නේ සෑම කෙනෙක්ටම අවශ්‍ය වන්නේ සූර්ය වංශයේ වෙත යාමටයි තමාට ලක්ෂ්මීව විවාහ කරගත හැකිදැයි ඇසූ භක්තිවන්තයෙක්ද සිටියා ඒ භක්තිකයා තමයි නාරද. ඔහුට මෙසේ කිව්වා. පළමුවෙන්ම ඔබගේ මුහුණ දෙස බලන්න. පළමුවෙන්ම වඳුරෙකු වැනි තත්ත්වයෙන් දේවාලයක ජීවත් වීමට තරම් සුදුස්සෙකු බවට පත්වන්න. එවිට ඔබට ලක්ෂ්මී විවාහ කරගත හැකි වෙයි. ඔබ දැන් දේවාලයක වාසය කිරීමට තරම් සුදුස්සෙකු බවට පත්වනවා. මේ සෑම දෙයක්ම අදාළ වන්නේ මේ කාලයටයි. මේ සෑම දෙයක්ම ඔබට පවසන්නේ කවුද? ශිව බාබා, බ්‍රහ්මා, දාදාගේ නරල මැද්දේ අසුන්ගෙන මෙම කරුණ ඔබට විස්තර කර දෙනවා. මොහුගේ ජීවාත්මය නරල මැද්දේ අසුන්ගෙන සිටිනවා වගේම ඔහුත් අනිවාර්යයෙන්ම ඔහු හා අසුන්ගෙන සිටිනා විය යුතුයි. ඒ ඥානයෙන් පිළිපියා ඔබට මුල මැදහා අග පිළිබඳ වූ රහස් හෙළි කරනවා. එමගින් ඔබට සදාශන චක්‍රය කරකැවිය හැකිවනවා. මේ සදාශන චක්‍රය කරකැවීමෙන් ඔබගේ සියලු පාප නැති වී යනවා. එසේ නැතහොත් ඔබට දඬුවම් ලැබීමට සිදුවනවා. ඔබට ජයග්‍රහණයේ මල් දාමයටවත් අයත් වීමට නොහැකිවනවා. ඔබ නිදහස්ව සිටනා විටකදී ඉදිබූවෙකුසේ නිහඬව සදාශන චක්‍රය කරකවන්න. ඔබ දැන් නිවස වෙත යා යුතුයි. මේ අවසන් උපතේදී පාරිශුද්ධත්වයෙන් යුතුව ජීවත් වන්න. මෙය හඳුන්වන්නේ විශ්ව සමාජ මරිය දාස් නම් වූ විනීත හැසිරීම කඩා දමා අපිරිසුදු වීම ලෙසයි. වෙන කිසිම කෙනෙක් සිහිපත් කරන්න එපා. ඔබ මිය ගිය කල මුළු ලෝම මිය ගිය හා සමානයි. අශරීරිකත්වයට පත්වන්න මාහට අයිතිවන්න. එවිට ඔබගේ සියලු පාප නැති වී යනු ඇත. සෑම කෙනෙක්ම මිය යා යුතුමයි. ඉතින් කවුරුන් කවුරු වෙනුවෙන් වැළපෙන්නද? හිරෝෂිමාවේ සෑම කෙනෙක්ම මිය ගියා. ඉතින් ඔවුන් වෙනුවෙන් වැළපීමට කිසිවෙක් ඉතිරි වූයේ නැහැ. මේ නිසා තමයි ඔබ දැන් මේ වැළපීමේ දේශයෙන් එළියට යා යුත්තේ. මේ අපිරිසුදු ලෝකයේ සෑම කෙනෙකුගේම සෑම ඉන්ද්‍රියක්ම විෂ වලින් පිරීලා. ඉතින් ඇයි ඔබ ඔවුන්ව සිහි කරන්නේ? ස්වර්ණමය යුගයේදී ඔබ එවන් වූ ශරීර ලබන්නේ නැහැ. එහිදී සෑම ඉන්ද්‍රියකටම සුවඳක් තිබෙනවා. බාබා මේ සෑම කිලිටි දුර්ගන්ධ වූ අයව මල් බවට පත් කරවනවා. එම නිසා ඔහු එවන් වූ පරණ දිග බූට් එකකට අනිවාර්යෙන්ම ඇතුළු විය යුතුයි. බාබා කියනවා ඔබට ගෙදර ඉන්න පුළුවන්. නමුත් ශ්‍රීමත් අනුගමනය කරන්න ඕන. පාපෙහි ගැලින්න එපා. ශිව බාබා ඔබ ඉදිරියේ අසුන්ගෙන සිටනවා.
ඉතින් ඔහුව අමතක කරන්න එපා. අච්චා ගීතය අහස පොළවට කතා කරයි. අහසේ වාසය කරන පරමාත්ම පියා පෘථුවියේ වාසය කරන අයට කතා කරයි. ඔබ දැන් මා වෙතට පැමිණිය යුතුයි. එබැවින් බැඳීම් විනාශ කරන්නන් වන්න. මා ඔබට දෙව්ලොව අසීමිත සතුට ලබා දෙන්නම්. පරම පියා සියලු අන්දමේ සතුටේ සැකරීණයයි. මිහිරියාවයි. සියලු මාමලා සහ බාප්පලා ඔබට ගෙන දෙන්නේ දුකය. ඔබ අත්හරින්නේ මුළු රකුසු අපා ලෝකයමයි. සන්න්‍යාසින් අත්හරින්නේ ඔවුන්ගේ නිවෙස් පමණයි. ඔබ මෙම කිරිටි අපා ලෝකය අමතක කළ යුතුයි. මිනිසුන්ට ධනිය ටිකක් තිබෙන විට ඔවුන් දිව්‍ය ලෝකයේ සිටින බව ඔවුන් විශ්වාස කරයි. මිනිසුන් දැන් බොහෝ ධනවත්ව සිටින නමුත් ඔවුන් බංකොලොත් වුණොත් හෝ අහස් යානයක් අනතුරකට ලක්ුණොත් සියලු දෙනා අවසන් වෙයි. එවිට ඔවුන් හඬා වැළපෙන්නට පටන් ගනි. එහිදී අනතුරු පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහි කිසි කෙනෙක් වැළපෙන්නේ නැහැ. බාබා පවසන්නේ හොඳයි, ඔබ ඉන්නේ දිව්‍ය ලෝකේ නම් සතුටින් ඉන්නේ. මා මෙහි පැමිණ සිටින්නේ අපායේ සිටින දුප්පත් අය වෙනුවෙන් පරිත්‍යාග ලබා දෙන්නේ ධනවතුන් විසින් දුප්පතුන් වෙතටයි. ධනවතුන් ධනවතුන්ට පරිත්‍යාග කරනවාද? සියලු දෙනාටම වඩා ධනවත්ම කෙනා මමයි. මා දන් දෙන්නේ දුප්පත් අයටයි. ධනවත් අය ඔවුන්ගේ ධනයේ සහ මෝස්තරවල කුල්මත්භාවයේ ගිලී සිටිනවා. අච්චා, මෙය ඉන්ද්‍රප්‍රසත් ඉන්ද්‍රාගේ අධිකරණය බව බාබා පහදා දෙනවා. මෙහිදී හංසයන් මුතු අහුලයි. කෙසේ වෙතත් කොක්කු වන අය අහුලන්නේ ගල්ය. මේ නිසයි බාබා මෙසේ පවසන්නේ. කොක්කු අන් අයගේ දුර්වලතා දෙස බලන අය නොව මෙහි පැමිණිය යුත්තේ හංසයන්. ගුණතම් අහුලන අය පමණයි. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මම පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. දාන සඳහා සාරාංශය 1. පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. ජීවාත්ම අවධානයට පත් වී පියාගේ කෙලෙහි මාලාවක් බවට පත්වන්න. පියාගේ ස්මරණෙහි යෙදෙමින් අති ඉන්ද්‍රිය සතුට අත්දකින්න. 2. මේ ලෝකයේ පිළිබඳව සියලු බැඳීම් බිඳලු අයෙක් බවට පත්වන්න. කිසිම කෙනෙකුගේ කිරිටි වූ ශරීරයක් සිහි කරන්න එපා. වරදානය, ඔබ ලෝක සේවකයෙක් වී ඔබේ කර්ම බන්ධනය සේවා බැඳීමෙන් අවසන් කරත්වා. ඔබ ඔබේ පවුලේ අය සමග ජීවත් වන අතර කිසිසේත් ඔබ එහි සිටින්නේ ඔබේ කර්ම ගිණුම හෝ බන්ධනය නිසායි කියා සිතන්න එපා. නැහැ, එයත් සේවයකි. ඔබ සේවා බැඳීම හා බැඳුණු කල ඔබේ කර්ම බන්ධනයන් අවසන් වේ. ඔබ සේවය කරනවා යන අවධානයේ තිබෙන තා කර්ම බන්ධනයන් ඔබව අඳීවි. කර්ම බන්ධන ඇතොත් එහි දුක්රල තිබේවි. එහෙත් එහි ඇත්තේ සේවා බැඳීමක් නම් එහි සතුට තිබේවි. එම නිසා ඔබේ කර්ම බන්ධන සේවා බැඳීමෙන් අවසන් කරන්න. ලෝක සේවාධාරියෙක් ලොවෙහි කොතැන සිටියත් ඔහු එතන සිටින්නේ ලෝක සේවය කිරීමටයි. පාඨය, ඔබේ දිව්‍ය ස්වරූපයේ අවධානයේ සිටි කල කිසිවෙකුගේ අනවශ්‍ය බැල්මක් ඔබ මත නොවැටෙනු ඇත. ඕම් ශාන්ති.